කොහොමද ඉතින් ඔයගලන්ට අද රටේ තියෙන තත්ත්වෙත් එක්ක ඉතින් ලයිට් කපනවා. ඉතින් මම ඒකට විසඳුමක් ගෙනාවා. ලයිට් කපන ෂෙඩියුල් එක හොයාගන්න නැත්නම් ටයිම් එක ඔයගොල්ලෝ පැත්තට ඔයගොල්ලෝ ප්‍රදේශයට අනුව ලයිට් කපන වෙලාව හොයාගන්න ක්‍රමයක්. ඉතින් මේක ලේසිම ලේසි ක්‍රමයක්. ඔයාලට හෙට ලයිට් කපනවා නම් ඉතින් ඊට කලින් දවසේ රෑ බලාගන්න පුළුවන් කීයටද ලයිට් කපන්නේ. ඉතින් මේක කරගන්න ලේසි ක්‍රමයක් තියෙනවා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා මාව subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඉතින් මේ වැඩේ කරන්න ඉස්සෙල්ලාම ආගේ Facebook account එක log වෙන්න ඕනේ. ඒ කියන්නේ ආගේ Facebook icon එක click කරලා Facebook එකට යන්න. Facebook එකට ගිහිල්ලා ඔයා උඩ search bar එකක් තියෙනවා. search bar එකේ click කරන්න on state Sri Lanka කියලා. ඉතින් මේ පළවෙනියට එන site එක තමයි page එක. site එක නෙමෙයි page එක. ඉතින් ඔයාලට ඒත් හොයාගන්න බැන්නම් මම බලලා description එකේ link එක දාලා දෙන්නම්. ඔයාලට ඒක click කරලත් යන්න පුළුවන්. ඉතින් මේ ඉස්සලාම තියෙන page එක ඔයාලට පේනවා. මේක රාජ්‍ය ආයතනයක page එකක්. ඉතින් ඔයා මේ page එක click කරන්න මේ icon එක තියෙන page එක. ඉතින් ඒගොල්ලෝ මේ ලයිට් කපන ෂෙඩියුල් නැත්තම් වෙලාව දාන්නේ මේ page එකට. ඉතින් ඔයාලට මේ page එකෙන් තමයි ඒ times බලා ගන්න පුළුවන්. page එක follow කරලා ඔයා මේ notification all දාගන්න. ඊට පස්සේ post එකක් දාගුවම ඔයාලට notification එකක් එනවා. ඉස්සලාම කියන්න ඕනේ. ඉතින් මේකේ තියෙනවා ඔයාලට ප්‍රදේශයට අනුව කාණ්ඩයක් නැත්තම් කලාපයක් A B C D V එහෙම කියලා කලාප තියෙනවා. ඉතින් ඔයාගේ ප්‍රදේශ මේකේ හැමතැන හැම ප්‍රදේශයක්ම තියෙනවා ලංකාවේ. ඔයා ඔයාගේ ප්‍රදේශය තෝරගන්න ඕනේ. ඉතින් මම නම් ඉන්නේ වී කලාපේ. ඔයාලගේ ප්‍රදේශ අනිවාර්යයෙන්ම තියෙනවා. එහෙම ඉස්සලා හොයා ගන්න ප්‍රදේශය. ඔය ඉස්සලාම A B C D කියලා ගෲප් වලට කල්ලා හදලා තියෙන්නේ. ඉතින් ඔයා ඉස්සලා මේක හොයා ගන්න ඕනේ. ඉතින් ඔයාගේ ප්‍රදේශයට අයත් කාණ්ඩය හොයාගත්තා නම් ඔයාලට බලා ගන්න පුළුවන් මේ ඊයේ දාලා තියෙන අද කපන ලයිට් කපන වෙලාව. මම දැන් වී ඉන්නවා නම් අද උදේ 11 ඉඳන් ඩබල් 1 වෙනකන් කියලා ඔයාලට පේනවා වී කලාපේ. ඉතින් ඔයාලට විදිහට ඔයාලගේ කලාපිත උරගෙන ඔයාලට වෙලාව බලා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි පවර් කට් ෂෙඩියුල් එක බලා ගන්න. ඉතින් වීඩියෝ එක හොඳනම් අනිවාර්යයෙන්ම ලයික් එකක් දාන්න, කමෙන්ට් එකකුත් දාන්න. ඉතින් සුබ දවසක් අලුත් වීඩියෝ එකෙන් නැවතත් හමු වෙමු.